ඔබන චන්ද්‍රා නැගේනවා චන්ද්‍රාවෝ ඔබ සිහිවෙනවා අපගේ මතකෙන් ඈත්වෙන ගොස් මතකේ රැඳී ඇති පැරණි ගුවන් විදුලි ගීතයකි. ආචාර්ය සත්‍යමංගල කරුණාරත්න විරචිත කාන්ති බක්කැල්ල ගායකයාගේ හඬින් ගැනු මේ ගීතය වියවගේ චන්ද්‍රාවක් පිළිබඳ ගැවුණු පුද්ගල වැළපීමකි. එහෙත් මේ සටහන දින කිහිපයකට පෙර බැසගිය චන්ද්‍රාවක් හා ඇ සිහිවන රසික සමාජයක මිතුරු සමාජයක සිත්තුපන් සෝකය බෙදා හදා ගැනීමට ලියවුවකි. ගීතයෙන් පවසන්නේ සෝබන චන්ද්‍රා නැගේන කල්හි චන්ද්‍රාවු සිහිවුණද මා පවසන්නේ සෝබන චන්ද්‍රා බැසයද්දී ඇ සිහිවි අමතක කළ නොහි දුක්කු විශාල පිරිසකගේ හදවතේ උපන් අවංක කෘතවේදීත්වය ගෞරවය නෝඩුවලද කලාකාරීක පිළිබඳව. ඇ 60 දශකයේ බක්මහදීගේ වේදිකාරංගනයේ සිට 2007 නිසලගිර චිත්‍රපට රංගනයේ දක්වා දශක 5ක් තරම් කාලයක් වේදිකාවෙන් සිනමාවෙන් හා රූපවාහිනී නාට්‍යයෙන් සුවහස රසිකයන්ගේ හදවතට ලංව සිටි රංගවේදිනී චන්ද්‍රා කළුආරච්චිය. ඇ දිවි රඟ මඩලින් සමුගත් මොහොතේ සිට එනම් පළමනදා සැනේ භාගයේ සිට ඇයට තම අවසන් බුහුමන ගෞරවේ පිදීමට ගල්කිස්සේ ඇගේ නිවහනට පැමිණි පිරිස මෙන්ම ඇගේ අවසන් කටයුතු සිතූ 3 වෙනිදා අනෝරාවක් මහවැසි මැද ගල්කිස්ස සුසාන භූමියට එක්ව සිටි මහා සෙනඟ පැවසුවේ අව්‍යාජ සිනමා කරුවෙකු නිර්මාණකාරණියක වෙනුවෙන් ශෝක බන්නට ගෞරව පුදන්නට තරම් නොපසුබට වන රසික ප්‍රජාවක් තාමත් ඉතිරිවන සිටින බවයි. චන්ද්‍රා කළුආරච්චිගේ රංගන ජීවිතයේ මෙන්ම සමාජ ජීවිතය තුළද අපට හමු වූයේ නිළියක පමණක් නොව වරක වැඩිහිටි සහෝදරියකි, තවත් වරක මවක්සේ උපදෙස් දුන් මවක් නොවූ මාතාවකි. චන්ද්‍රාවට කලා ශේෂ්ත්‍රයේ බොහෝ දිනෙක ලැංගතුව ආමන්ත්‍රණයක් වූ චන්ද්‍රක්කට මේසා විශාල පිරිසක් ආදරය කළේ ඒ නිසාය. ඇගේ වියෝභ ඔවුන්ගේ ඇසට කඳුලක් එක්කලේ එබෙවිනි. එහෙත් ඈ එක් කිසුවක් නොදෙක ගල්කිස ආදානගාරයේ දුම්රොටුවෙන් ගුවනට එක් වූ අවසාන දුම්රොටුව සමග නිහඬවම අවසන් ගමන් ගියාය. චන්ද්‍රා කළුආරච්චි හිරිමල් වියේදීම ඇගේ රංගන කුසලතාවය අකනුවර ප්‍රේක්ෂකාගාරයක ප්‍රබුද්ධ නාට්‍ය රසික සමාජයක් හමුවේ ප්‍රකට කරන්නීය. විශිෂ්ට නාට්‍යකරුවෙකුගේ නිෂ්පාදනයකට චන්ද්‍රා හවුල් වන්නේ එදවස වේදිකාවේ තවත් විශිෂ්ට නඩු කැලක් සමගය. දයානන්ද ගුණවර්ධනගේ බක්මා අකුන් නාට්‍යයේ චන්ද්‍රා රඟන්නේ කරුණාවතීගේ චරිතයයි. නිමලා බාලසූරිය, ඩැනියල් මුතුමාල, යු ආර්යවිමල්, සලමන් ෆොන්සේකා, ගාමිණී විජේසූරිය ආදීන් සමග චන්ද්‍රාගේ වේදිකා ආගමනයේ සිදුවන්නේ දයානන්ද ගුණවර්ධන වැනි විශිෂ්ටයෙකු සමග රංගාවතරණය කරන චන්ද්‍රා 1963 සිට 1986 පමණ කාලය තුළ සිංහල නාට්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්තෙන් මෙන්ම නව පරම්පරාවේ ප්‍රතිභාන්විත තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ සමගද එක් වී ඇගේ රංගන ප්‍රතිභාව ප්‍රකට කරන්නේය. ප්‍රේමරජ්ජි තිලකරත්න, සෝමපාල ගුණදීර, පද්මශීලද සිල්වා, එස් කනුරාරත්න, ආර්.ආර්. සමනකෝන්, හෙන්රි ජයසේන, කේ.බී. හේරත් වැනි ප්‍රවීණයෝ චන්ද්‍රාගේ රූපණ ශාක්‍ය සහ හඳුනාගෙන තම නිෂ්පාදන සඳහා ඇගේ දායකත්වය ලබා ගත්ත. පෙරල ඇ ඔවුන්ටද ප්‍රති උපකාර කරන්නේ ඇතැම් නිෂ්පාදනයක ඇගේ රංගන කුසලතාවය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම හා හොඳම සහාය නිලි සම්මානද ලබා දීමෙනි. වැඩිහිටි ප්‍රවීණයන් මෙන්ම නීල් අලස්, විජිත ගුණරත්න, කපිල කුමාර, කාලිංග හා ප්‍රසන්න විතානගේ වැනි තරුණ නාට්‍යකරුවන්ගේ නිෂ්පාදන වූ සීනසාප්පුව, සුභසාධක, රයිනෝසිරස් හා අවි ඒ අතර කැපී පෙනෙන නිෂ්පාදන වේ. 1964 සිංහල නාට්‍ය උත්සවයේදී තාත්වික අංශයේ හොඳම නිළියට පෙදෙන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමාගේ සම්මානය චන්ද්‍රා කළුආරච්චි විසින් හිමි කරගනු ලබන්නේ ප්‍රේමරජ්ජි තිලකරත්නගේ බහලක් නැති ගයක් නාට්‍යයේ මවකගේ චරිතයේ රංගනය උදෙසාය. 21 වියේ පසු කළ තරුණියක වූ චන්ද්‍රා දෙනමක හාමිනේ වැනි නිලයකගේ රඟපෑම්ද අභිමමින් වැඩිහිටි චරිතයක් රඟපෑම වෙනුවෙන් රාජ්‍ය සම්මානයට හිමිකම් කීම පැවසුවේ කවදා හෝ ඈ වේදිකාවේ දිගු ගමනක ගමන් කරන්නියක වනු ඇතැයි යන්නය. චන්ද්‍රා පසු කාලයේ දෙවරක්ම මෙම ජයග්‍රහණයට හිමිකම් ලබා ගනිමින් ඒ බව සනාථ කළාය. 1971 සිංහල නාට්‍ය උත්සවයේදී ආර්.ආර්. සමනකෝන්ගේ අහසින් වැටුණු මිනිසුන්හි
ජේන් නෝනාගේ රංගනය උදෙසා හොඳම සහ නිලියට හිමි සම්මානය ලබන්නේ 1975 නැවත වරක් සමර කෝඩ්ගේම ඉඩම නාට්‍යයේ රොසලින් නෝනාගේ චරිතය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය ලබන්නේද රත්මලී ගුණසේකර මසි එදිරිසිංහ වැනි නිලියන්ගේ රංගනය හා තැනග වදිමිනි. වයස 20 ගණන්වලදී මෙන්ම 30 ගණන් ආරම්භයේදීම චන්ද්‍රාමෙම හාස්කම් කරන්නේ රංගනය යනු කුමක්දැයි ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවන් යටතේ ලද පුහුණුවෙන් ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් තුළින් ඉගෙනගත් දැයින් මෙම සතදාභ්‍යාසයෙන් ඇගේම පරිකල්පනයෙන් උගත් රංගන ශෛලියක් මගිනේ. චන්ද්‍රාගේ රංගනයේ පුළුල් පරාසය වටහා ගත හැක්කේ මුල් කාලයේ ඇ රඟපෑ බැඩීටි මවකගේ චරිත වහලක් නැති ගියක් ඉඩම අහසින් වැටුණු මිනිස්සු මායා දේවී සඳහා ඇ සොයාගත් රූපණ ශෛලියට හාත්පසින් වෙනස් වූ රංගනයක් සුභසාධක හෝ අමි නාට්‍ය පෙළවිසින් ඉල්ලා සිටින ලබන චරිත ලෝරා බවුන්ටන් කැතරින් සඳහා නිර්මාණය කර ගැනීමට චන්ද්‍රා දක්වා ඇති ප්‍රතිභා ඔස්සේය. සෝමෝති හා රොසලින් වැනි ස්ත්‍රියක් ඇයට හමුවනමුත් කැතරින් හෝ ලෝරා බවුන්ටන් වැනි වෙනත් පරිසරයක චරිත ස්වභාවය ප්‍රතිනිර්මාණය අභියෝගාත්මක වුවත් අධ්‍යක්ෂවරයාගේ දෙසහයෙන් ඇ එම අභියෝග ජයගත් බව අපට මතකය. කැතරින් රංගන චන්ද්‍රා ගජමන් පුවතේ රංචාගොඩ ළමයා වෙනි චරිතයක් රඟන්නේ කෙසේද? ඇගේ රංග ප්‍රතිභාව එයයි. රංගනයේදී ඇ නම්‍යශීලීය චරිතයේ ඉක්මනින් වටහා ගන්නීය. ඇගේ සාර්ථකත්වයේ රහසේයයි. චන්ද්‍රා කළුආරච්චි යනු වාසනාවන්ත නිලියකි. වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේදී ඇ විශිෂ්ටයෙන් රසක සමග ඔවුන්ගේ නිෂ්පාදන සඳහා දායක වෙමින් තුරුණු වියේදීම සම්මාන ලාභිනියක් වීමද වාසනාවකි. සිනමාවට පිවිසීමෙන්ම චන්ද්‍රා යලික් අපට සිහිපත් කර දෙන්නේ ඇ වාසනාවන්ත රංග වේදිනියක බවයි. 1968 GDL පෙරේරාගේ දහසක් සිතුවිලි ඇ රඟපෑ පළවෙනි චිත්‍රපටයයි. එතැන් පටත් 2007 චන්ද්‍රා රඟපෑ තනුජ් අනවරත්නගේ නිස්සලගිරි දක්වා වූ චාරිකාවේදී මෙන්ම සිනමාවේ දැවේන්තීන් මෙන්ම විශිෂ්ටයින්ගේන්ද චිත්‍රපට රසකම රඟපානට ලැබීම ඇ ලද වාසනාවකි. දීපී නිහාල් සිංහ වැලිකතර ධර්මසේන පතිරාජ පාරදිගේ ප්‍රසන්න විතානගේ පෞරුවලලු ගයානන්ද ගුණවර්ධන බක්මහදීගේ මහගම සේකර තුන් මංහන්දිය ටයිටස් තොටවට්ට මංගලා ගාමිණි ෆොන්සේකා රෑ මනමාලි විජය ධර්මශ්‍රී දඩු මොනර ඒකේ විශිෂ්ටයෙන් හා නිර්මාණ අතරින් මතකෙට නැගෙන නම්ගම් කිහිපයකි. මේ අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ හැරෙන්නට සුනිල් ආරියරත්න වජිරා මුහුදුලිහිණි ටී අර්ජුන වසන්තේ දවසක් විමල් වෛද්‍යසේකර තරංගා සදිශ්චන්ද්‍ර එදිරිසිංහ මාතරාච්චි පතිරාජ එස් එල් දයානන්ද සෙලීනාගේ වලව්ව ආදි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් රසකගේ නිර්මාණ සඳහාද චන්ද්‍රාගේ රාංග ස්වභාව අවශ්‍යව තිබුණු බව මෙම චිත්‍රපට නරඹන කලී අපට දෙනේ. වේදිකාව සිනමාව ජයගත් චන්ද්‍රා රූපවාහිනී පුංචිතිරිය තුළින් යළිදු වරක් එක්වන්නේ ඩීබී නිහාල් සිංහ සමගය. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාංශාංගික නාට්‍ය වූ දිමුතුමුතු සමගය චාතුර්යා බිලම්බීත හා බුමු තුරුණු වැනි ටෙලි නිර්මාණ තුළ චන්ද්‍රාගේ රංගන ප්‍රභාවය දිදුලමින් පවතින බව නොරහසකි. චන්ද්‍රා කළුආරච්චි යනු බහුවිධ රංගන කුසලතා සතු නිලියකි. රඟපෑමට අමතරව නාට්‍ය නිෂ්පාදන කටයුතු සඳහාද ඇ හපන්නේක බව සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශී සිටියදී දයානන්ද ගුණවර්ධන සමග කටයුතු කළ කාලයේදී අප දෙක ඇත්තෙමු. ඇ නිරහංකාරය, මිත්‍රශීලීය, සමාජශීලීය, ලෙංගතුය, සැහැල්ලුවෙන් විනෝදශීලී ජීවිතයකට ප්‍රිය කළාය. අල්ලාප සල්ලාපෙහි සියුම්ම උපහාසාත්මක සිත් නොරිදින අයුරින් විවේචනය කිරීමටද සමත්ය. ඇ නිරතව සිටි සියලු ප්‍රකාශන මාධ්‍ය තුළ විවිධ රංගන ප්‍රභේද ඇගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් නිලියකි. ඇ වෙන්නන් අද දවසේ බොහෝ කලා ශාස්ත්‍රය තුළ විරලය. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවතුම් වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.